ඉබෝවන් පුංචි දුවේ පුතේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ඉගෙනුම අපේ YouTube channel එකත් එක්ක. අපි පොරොන්දුණු විදිහටම සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලව සූදානම් කරන්න 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය භෞතික විද්‍යා විෂය කොටස් අවසන් කරන්න තව සුළු මොහොතයි තියෙන්නේ. අපි දැනටමත් 10 ශ්‍රේණියේ භෞතික විද්‍යා කොටස් ඉවර කරලා තියෙන්නේ. 11 ශ්‍රේණියේ භෞතික විද්‍යාවෙනුත් අපි පාඩම් කිහිපයක්ම ඔයාලට ගෙන ආවා. ඒකෙන් අපි අවසානයේට තාපයේ පාඩමේ පළවෙනි කොටස තමයි ඔයාලට ඉදිරිපත් කරේ. අද මම සූදානම් වෙන්නේ තාපය දෙවැනි කොටස ඔයාලට ගෙනෙන්න. ඔයාලා දන්නව සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් ගියා. මාර්තු පළවෙනිදා වෙනකන්. ඒ හින්දා ඔයාලට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා පාඩම් කරලා ප්‍රශ්න කරලා තවදුරටත් අපේ වීඩියෝ නරඹලා ඒවල වැදගත් කරුණු සටහන් කරලා විභාගයට හොඳින් සූදානම් වෙන්න. ඊට අමතරව ඔයාලට අවස්ථාවක් තියෙනවා අපි විසින් සාමාන්‍ය පෙළ දරුවන්ට විද්‍යාපන්තිත් පටන්ගෙන තියෙනවා ඒවට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වෙන්න පුළුවන්. ඒ පිළිබඳ දැන්වීමත් මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව කලින් වීඩියෝ වලත් විස්තර තියෙනවා. ඔයාලා ඒවට සහභාගී වෙන්න කැමති නම් ඒවටත් සහභාගී වෙන්න පුළුවන්. අපේ වීඩියෝස් නරඹලා ඔයාලට දැනුම ගන්න පුළුවන්. අපි සාමාන්‍ය පෙළ පොත ඔයාලගේ විෂය නිර්දේශයට අනුව තමයි ඔයාලගේ අධ්‍යයන කටයුතු ඔයාලට ගේන්නේ. නැත්තම් අපි විෂය නිර්දේශයෙන් පිට ඔයාලට අමතර දැනුම වෙන දේවල් ලබා දෙන්නේ නැහැ. විභාගයට එන්න ඕන විෂය නිර්දේශයට අවශ්‍ය කොටස් තමයි අපි ඔයාලට දෙන්නේ. අපි එහෙනම් අද බලමු ගුප්ත තාපයේ ඉඳලා. තාපය කියන්නේ මොකක්ද? උෂ්ණත්වය කියන්නේ මොකක්ද? උෂ්ණත්වයේ බලපෑම, උෂ්ණත්වයේ මයින ඒකක, උෂ්ණත්වයේ මයින උපකරණ, තාපයේ ප්‍රසාරණය, මේ මාතෘකා සියල්ල අපි පළවෙනි කොටසින් සාකච්ඡා කළා. දැන් අපි බලමු දෙවැනි කොටසින් ගුප්ත තාපය. ගුප්ත තාපය කියන්නේ දුවේ පුතේ යම් ද්‍රව්‍යක අවස්ථා විපර්යාසයක් වෙනකොට උෂ්ණත්වය වෙනස් නොවී ලබා ගන්නා හරි පිට කරනා හරි තාප ප්‍රමාණය. ඔයාලා දන්නවනේ අපි අවස්ථා විපර්යාසයේ කතා කරා කොටස් තුනක් යටතේ. ඝන, ද්‍රව, වායු. මේ ඝන, ද්‍රව, වායු ඝනයකින් ද්‍රවයකට පත්වීම, නැත්නම් ද්‍රවයක් වායුවක් වීම, නැත්නම් අපිට අනිත් පැත්තට ගන්නත් පුළුවන්. වායුවක් ද්‍රවයක් වීම, ද්‍රවයක් ඝනයක් වීම, මේ කුමන අවස්ථා විපර්යාසයක් ගත්තත් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව උෂ්ණත්වය තියාගෙනම ලබා ගන්නා හරි පිට කරන හරි තාප ප්‍රමාණයට තමයි අපි ගුප්ත තාපය කියන්නේ. මේ මාතෘකාව යටතේ මම ප්‍රධාන කොටස් හතරක් කතා කරනවා. විලයනයේ ගුප්ත තාපය, වාෂ්පීකරණයේ ගුප්ත තාපය, විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. මුලින්ම බලමු විලයනයේ ගුප්ත තාපය. ඔයාලට පේනවා මේ අපේ පන්තියන දරුවෙක්ගේ සටහනක් තමයි මම පෙන්නලා තියෙන්නේ. මම පොරොන්දුනා ඔයාලට ඒ සටහන් ඔස්සේත් ඔයාලට ඉගෙනීම් ක්‍රියාවලි කරනවා කියලා. එතකොට ඔයාට මොනවා හරි නෝට් එකක් ඕන නම් ඒක බලන් ලියා ගන්න පුළුවන්. නැත්නම් අපේ නෝට්ස් කොහොමද කියලා ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හින්දම තීරණය කරා අපේ පන්තියන දරුවෙක්ගේ සටහනක් මගින් අද ඔයාලට මේ පාඩම කියලා දෙන්න. දැන් අපි බලමු විලයනයේ ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා. ද්‍රවාංකයේ පවතින ඝනයක් ද්‍රවාංකයේ පවතින ද්‍රවයක් බවට පත්වීමේදී උරා ගන්නා තාප ප්‍රමාණය. හරිම සරලයි. ඔයාලා දන්නවනේ පුතේ විලයනය කියන්නේ මොකක්ද කියලා. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා විලයනය කියන්නේ ඝන ද්‍රව්‍යයක් ද්‍රව ද්‍රව්‍යයක් බවට පත්වීම. එහෙනම් විලයනයේ ගුප්ත තාපය කියන්නේ මොකක්ද? අපි කතා කරා ගුප්ත තාපය කියන්නේ මොකක්ද? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව ලබා ගන්නා හරි පිට කරනා හරි තාප ප්‍රමාණය. එහෙනම් විලයනයේ ගුප්ත තාපය කියන්නේ ඝන ද්‍රව්‍යයක් ද්‍රව ද්‍රව්‍යයක් බවට පත්වීමේදී ඔයාලට පේනවා සෙල්සියස් බිඳුවයි. සෙල්සියස් බිඳුවේ අයිස් පත් වෙන්නේ සෙල්සියස් 100 ද්‍රව ජලයේ බවට. උෂ්ණත්වයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. එහෙනම් විලයනයේ ගුප්ත තාපය කියන්නේ මොකක්ද? ද්‍රවාංකයේ පවතින ඝනයක් ද්‍රවාංකයේ පවතින ද්‍රවයක් බවට පත්වීමේදී උරා ගන්නා තාප ප්‍රමාණය. ඔයාලට පුතේ මට දෙයක් කියන්න තියෙනවා. කටපාඩම් කරන්න එපා කවදාවත්. ඒ වචනේම අදහස ඔලුවට ගන්න. එතකොට ආයි කවදාවත් විභාගයට යනකම්ම ඔයාලට අමතක වෙන්නේ විලයනයේ ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා. ඔයාලා පාඩම් කරොත් කටපාඩම් කරොත් මොකද වෙන්නේ? අද මතක හිටි, වැඩිමුණත් හෙට මතක හිටි, අන්තිමට විභාගයට යන දවසට මොකද පාඩම් කරපු කිසි දෙයක් මතක නැහැ. ඒ හින්දා හොඳට අදහස ඔලුවට ගන්න. ඊට පස්සේ ඔයාලට එක්සෑම් එකේදීත් අමතක වෙන්නේ මේ වචනේ තේරුම මොකද්ද කියලා. දැන් අපි බලමු වාෂ්පීකරණයේ ගුප්ත තාපය.
වල දන්න වාෂ්පීකරණය කියන්නේ මොකක්ද? ද්‍රවයක් වායුවක් බවට පත්වීමයි. එහෙනම් වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියන්නේ මොකක්ද? තාපාංකයේ පවතින ද්‍රවයක් තාපාංකයේ පවතින වායුවක් බවට පත්වීමේදී උරා ගන්නා තාප ප්‍රමාණය. ඔයාලට පේනවා ඇති සෙල්සියස් සිය ද්‍රව ජලය සෙල්සියස් සිය හිමාලයේ බවට පත්වෙනවා. දැන් බලමු අපි විලයනේ විශිෂ්ට ගුප්ත තාපය. ඔයාලට පේනවා ඇති මම විශිෂ්ට කියන වචනේ හයිලයිට් කරගන්න කියලා තියෙනවා. ඒගොම ඒකක ස්කන්ධයක් කියන වචනේත් හයිලයිට් කරන්න කියලා තියෙනවා. මොකද්ද මේකේ සම්බන්ධය? විලයනේ ගුප්ත තාපේ ඩෙෆිනිෂන් එකමයි. ඒකේ අර්ථ දැක්වීමමයි විශිෂ්ට කියන වචනෙට ස්කන්ධය කියන වචනේ එකතු වෙලා විතරමයි මේ අර්ථ දැක්වීමේ තියෙන්නේ. හරිම ලේසි. එහෙනම් විලයනේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ මොකක්ද? ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යක ඒකක ස්කන්ධයක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ඒ තාප ප්‍රමාණය අගය 3.36 වැඩි කිරීම 10^5 ජූල්. දැන් එහෙනම් බලමු වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඔයාල කියන බලන්න බලන්න නැතුව හිතින් හිතා ගන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා. වාෂ්පීකරණ කියන වචනේ මොකක්ද? ගුප්ත තාපය කියන්නේ මොකක්ද? විශිෂ්ට කියන වචනේ ආපු හින්දා මොකක්ද? දැන් බලමු වාෂ්පීකරණය කියන්නේ මොකක්ද. අපි කලින් කතා කරා වාෂ්පීකරණය කියන්නේ ද්‍රවයක් වායුවක් වීම. ගුප්ත තාපය කියන්නේ උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැතුව ලබා ගන්න ආහාර පිටකර තාප ප්‍රමාණය. විශිෂ්ට කියන වචනේ තේරුම ස්කන්ධය. එහෙනම් දැන් ඔයාලා කියන්න මොකද්ද වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ? තාපාංකයේ පවතින කිසියම් ද්‍රවයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වායු බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. මේ ගුප්ත තාපය කියන මාතෘකාව ටිකක් තේරුම් ගන්න අමාරුයි. මං හිතනවා ඔයාලට මේක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. රූපසටහනේ පේනවා ද්‍රව ජලය කිලෝ එකක් හුමාලය කිලෝ එකක් බවට පත් වෙලා තියෙනවා. ස්කන්ධයක් තියෙනවා. උෂ්ණත්ව වෙනස් වීමක් වෙලා නැහැ. සෙල්සියස් අංශක 100 ද්‍රව ජලය සෙල්සියස් 100 හුමාලය බවට පත් වෙලා තියෙනවා. තාප ප්‍රමාණය 2.26 වැඩි කිරීම 10^6 ජූල්. හොඳයි, දැන් අපි ගුප්ත තාපය යට කතා කරා. විලයනේ ගුප්ත තාපය, වාෂ්පීකරණයේ ගුප්ත තාපය, විලයනේ විශිෂ්ට ගුප්ත තාපය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. දැන් අපි බලමු වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය අතර වෙනස. මම උදාහරණයක් කියන්නම්. ඔයාලා රෙදි හොදලා වැලේ දාලා තියෙනවා. ටිකක් වෙලා බලද්දි මොකද වෙන්නේ? ඒ රෙදි ටික හොඳට වැලිලා තියෙනවා. ඔයාලා මොකද්ද කියන්නේ? ඒකේ තියෙන ජලය වාෂ්ප. මොකද්ද කියන්නේ? වාෂ්පීකරණය වුණා කියනවද? ගොඩක් අය කියන්නේ වාෂ්පීකරණය වුණා කියලා. වාෂ්පීකරණය වුණා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. රෙදි වෙන්නේ වාෂ්පීභවනය. වාෂ්පීකරණය කියන්නේ පුතේ දුවේ සෙල්සියස් 100ට. සෙල්සියස් 100 උෂ්ණත්වයට අනිවාර්යයෙන්ම නටන්න ඕනේ. ද්‍රවයක් වාෂ්ප බවට පත්වීමට අපි කියනවා වාෂ්පීකරණය. ඒ වුණාට ඒ සෙල්සියස් 100ට පහළගේකදී. ඔයාලා දන්නවා සූර්යාලෝකය වැටුණාට පස්සේ මුහුදු වලින් ගංගා වලින් වතුර වාෂ්ප වෙනවා, ශාක වලින් වතුර වාෂ්ප වෙලා යනවා. ඒ සෙල්සියස් 100ට නටලද ඔයාලා මුහුදක දවල්ට ගිහිලා නැවත් මොකද වෙන්නේ? ඔයාලා පිච්චලා යනවා සෙල්සියස් 100ට නටල වතුර නැහනේ. ඒ වුණාට වාෂ්ප වෙනවා. මොකද වෙන්නේ? තාපාංකයට පහළ උෂ්ණත්වයකදී ද්‍රවයක් වාෂ්ප බවට පත් වෙනවා නම් අපි කියනවා ඒකට වාෂ්පීභවනය කියලා. එහෙනම් අද ඉඳන් වාෂ්පීකරණය වාෂ්පීභවනය කියන වචන දෙක කවදාවත් පටලගන්න එපා. වාෂ්පීකරණය කියන්නේ තාපාංකයේදී. ඒ කියන්නේ සෙල්සියස් 100 ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම. ඒ වගේම පුතේ වාෂ්පීභවනය කියන්නේ තාපාංකයට පහළ උෂ්ණත්වවලදී ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම. හොඳයි, දැන් අපි කතා කරමු අලුත් මාතෘකාවක්, තාපජ ප්‍රසාරණය. තාපජ කියන්නේ මොකක් හරි තාපයක් ලැබිලා නේද? ප්‍රසාරණය කියන්නේ වලදන ප්‍රසාරණය වුණාම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ප්‍රසාරණය වුණාට පස්සේ විශාලත්වයේ වැඩිවීමක් වෙනවා. එහෙනම් තාපජ ප්‍රසාරණය කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රව්‍යයක සිදුවන විශාලත්වයේ වැඩිවීමට තමයි අපි තාපජ ප්‍රසාරණය කියලා කියන්නේ. ඒ වගේම සංකෝචනය කියන්නේ ඒක විරුද්ධ පැත්ත. යම් ද්‍රව්‍යක උෂ්ණත්වය අඩු වෙනකොට එහි ප්‍රමාණය අඩු වීමට තමයි අපි සංකෝචනය කියලා කියන්නේ. දැන් අපි බලමු එදිනෙදා ජීවිතයේදී
මේ තාපජ ප්‍රසාරණය බලපෑම් කොහොමද කියලා. ඔයාලා නෝට් එක බලන්න එපා, මම මේ කියන කතාව ටිකක් අහගන්නකෝ. ඔයාලා දැකලා තියෙනවද රේල් පීලි හදද්දී රේල් පීලි දෙකක් අතර පොඩි හිඩසක් තියෙනවා. ඇයි කියන්න මට මේ හිඩස තියෙන්නේ? ඔයාලා ගොඩක් උත්තර දෙන්න පුළුවන්. හිතලා බලලා කියන්න හොඳට. කවුරුත් හිතුවද ඇයි මේ රේල් පීලි දෙකක් අතර ඉඩක් තියෙන්නේ? ඒ පොඩි කෑල්ල හදන්න යකඩ මදි වෙලාද? එහෙම නෙවෙයි නේද? ඇයි ඒ තාපේ ලැබුණම ඝන ද්‍රව්‍ය තාපජ ප්‍රසාරණය හේතුවෙන් ප්‍රසාරණය වෙනවා, දිග වැඩිවීම වෙනවා. ඒ පොඩි ඉඩ තිබ්බ නැත්තම් මොකද වෙන්නේ? රේල් පීලි දෙක එකට එක පැනලා කෝචි පෙරලෙන්න පුළුවන්. එක තමයි රේල් පීලි දෙකක් හදද්දී ඒ දෙක අතර ඉඩ තියන්නේ. මේ දරන පළවෙනි උදාහරණේ ලී කරත්ත රෝදවලට යකඩ පට්ටම් ගහද්දී මේ ලී රෝදේ විෂ්කම්බයට වඩා මදක් කුඩා ඇතුළත විෂ්කම්බයක් සහිතව තමයි යකඩ පට්ටම හදන්නේ. ඊට පස්සේ රත් කරලා ප්‍රසාරණය කළ ලොකු වුණාට පස්සේ තමයි මේ ලී රෝදයට එය බස්සලා ආය සිසිල් කරලා රෝදයට හොඳින් සවි කරන්නේ. රත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විශාල කරගන්න එක. නැවත සිසිල් කිරීමෙන් ඒක කුඩා කරලා හරියට ඇජස්ට්මන්ට් එකක් කරනවා, රෝදයට හරියට සවි කරගන්නවා. මේ තියෙන මං කියපු උදාහරණේ දුම්රිය මාර්ගවල රේල් පීලි දෙකක් අතර කුඩා හිඩසක් තබා ඇත්තේ රත් වීමේදී සිදුවන ප්‍රසාරණය නිසා. රේල් පීලි දික් වී එකිනෙක ගැටි දුම්රිය මගේ සිදුවන අනතුරු වළක්වා ගැනීමට. ඒ වගේම බලන්න ඔයාලා ගෙවල් ළඟ තියෙන දුරකථන කම්බි, විදුලි කම්බි හැම සවි කළා කණුවල. කොහොමද ඒවා සවි කරන්න කියලා කවුරු හරි කවදා හරි බලන් ඉඳලා තියෙනවද? ඒවා සවි කරන්න යන්තම් බුරුල්ල. ඇයි ඒ? පරිසර උෂ්ණත්වය පහළ යනකොට අපි විශේෂම ගත ශීත ප්‍රදේශවල, හිමවැටෙන ප්‍රදේශවල මේ කම්බිවල දිග කණු අතර දුරට වඩා අඩු වෙනවා. ඒ හින්දා මේ සංකෝචනය වෙලා කම්බි කැඩිල යන එක වළක්වන්න තමයි මෙහෙම දුරකථන කම්බි, විදුලි කම්බි කණු අතරට යන්තමින් බුරුල්ල සවි කරගන්නේ. පුතේ ඔයාලට නෝට් එක ලියා ගන්න ඕනේ නම් ලියා ගන්න පුළුවන්. මම කතා කරන අතරතුරේදී ඔයාලට වේගෙ වැඩි වගේ නම් නෝට් එක ලියා ගන්න වෙලා මදි නම් ඔයාලට වීඩියෝ එක ආයි බලලා පෝස් කරලා ලියා ගන්න පුළුවන්. දැන් බලමු අපි ඊළඟ උදාහරණය. ඔයාලා දන්නව ලෝහ වලින් නිපදවලා තියෙන බෝතල් මූලි තද වුණාම මොකද ඔයාලා ගෙවල් වල කරන්නේ? ඔයාලා දන්නවත් ඇති, ඔයාලා දන්නේ නැත්නම් අම්මලාගෙන් හරි හලවන්න. අම්මලාගෙන් ආච්චිලාගෙන් ඒ කාලේ මූඩිය තද වුණාම මොකද ඔයාලා කරන්නේ? මූඩිය ටික රත් කරනවා නේද? වාෂ් පෙකින් හරි නැත්නම් උණු වතුරයකට දාලා හරි මේ බෝතලේ මූඩිය රත් කරනවා. රත් වුණාම මොකද වෙන්නේ? මේක ටික ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණාට පස්සේ මේක ලේසියෙන්ම අරගන්න පුළුවන්. ඊළඟ උදාහරණේ විදුලි ඉස්ත්‍රික්ක රයිස් කුකරණ උපකරණ උෂ්ණත්ව පාලනය කරන්න මේ උෂ්ණත්වවල වෙනස අසමාකාර ප්‍රසාරණ වලින් හැදු ද්විලෝහ පටි භාවිතා කරනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඔයාලා මේක පොඩි කාලෙත් ඉගෙන ගන්න ඇති ද්විලෝහ පටි. මේවල උෂ්ණත්ව වෙනස දෙකක්. එහෙනම් මොකද වෙන්නේ? ලෝහ කැබැල්ලක් තියෙනවා. අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය තමයි හැමතිස්සෙම උඩට සවි කරන්නේ. වැඩියෙන් ප්‍රසාරණය වන ලෝහය සවි කරන්නේ අටට. ඒතර උෂ්ණත්වය ලැබෙද්දී මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙන ප්‍රසාරණය වෙලා ඒක වැඩියෙන් ප්‍රසාරණය වෙලා ඈත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අයන එක ඕෆ් වෙනවා. ආයි සිසිල් වෙද්දී ආයි සංකෝචනය වෙලා සෙට් වෙලා ආයි අයන එක ඔන් වෙනවා. ඔය ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඔයාලට පේන රූපසටහන ද්විලෝහ පටිය කොහොමද විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කරන්න කියලා. දැන් අපි කතා කරමු අලුත් මාතෘකාවක්, තාප සංක්‍රාමණය. තාප සංක්‍රාමණය කියන්නේ පුතේ උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයකට තාපය ගමන් කිරීම. මං කලින් පාඩමෙත් කියලා දුන්න මේ තාප සංක්‍රාමණය කියන මාතෘකාව උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට උෂ්ණත්වය අඩු ස්ථානයකට තාපය ගමන් කිරීමට අපි කියනවා තාප සංක්‍රාමණය. මේ තාප සංක්‍රාමණය වෙන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. සන්නයනය, සංවහනය, විකිරණය. ඔයාලට විභාගයට උදාහරණ දීලා අහන්න පුළුවන් මේ උදාහරණයට තාපය සංක්‍රමණය වෙන ක්‍රමය මොකක්ද කියලා. දැන් ඔයාලා මොකද කරන්නේ? පොතේ තියෙන උදාහරණ ටික කටපාඩම් කරගෙන යනවා. ඒ වුණාට වෙනම උදාහරණයක් දුන්නත් ඔයාලා කොහොමද පිළිතුරු ලියන්නේ?
ඒ හින්දා මේ ක්‍රම තුන ගැන හොඳ මූලික දැනුමක් හොඳ අවබෝධයක් තියෙනවා නම් ඕනම උදාහරණයකට උත්තර ලියන්න ඕගලන්ට පුළුවන්. මුලින්ම බලමු සන්නායනය. සන්නායනය කියන්නේ යම් පදාර්ථයක් තුළින් අංශුවෙන් අංශුවට සංක්‍රමණය වෙමින් තාපය ගමන් කිරීම. මොකද වෙන්නේ හිතන්නකෝ, දැන් යකඩ කෑල්ලක් තියෙනවා. එක පැත්තකින් අපි රත් කරනවා. ඉටි පන්දමක් හරි බන්සන් දාහකයක් හරි මොකක් හරි භාවිතා කළා. එක පැත්තකින් රත් කරාම මොකද වෙන්නේ? අනෙක් කෙළවර රත් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඒකේ තියෙන අංශුවෙන් අංශුවට මුලින්ම ඉටි පන්දම ළඟ තියෙන අංශුවෙන් ඒ රූප සටහන තියෙනවා. මේ රූපය වලට බලා ගන්න පුළුවන්. තාපය දුන්නම මුලින්ම වෙන්නේ මොකද? ළඟම තියෙනක රත් වෙනවා. ඒක ඊළඟ අංශුවට යනවා. ඊළඟ අංශුවට හොමෝම ගිහිල්ලා මොකද වෙන්නේ? දිගටම රත් වෙනවා. රත් වෙලා අනෙක් කොන රත් වෙනවා. එහෙනම් සන්නායනය කියන්නේ මොකක් හරි අනිවාර්යයෙන්ම සන්නායකයක් තියෙන්න ඕනේ. තාපය සන්නායනය කරන සන්නායකයක් තියෙන්න ඕනේ. මේ සන්නායකය ඇතුළේ තමයි තාපය සංක්‍රමණය වෙන්නේ. නැත්තම් වාතේවත් පිටවත් ඉහළ වාෂ්ප වෙන ඒවා යට රත් වෙන ඒවා ඒව කිසි දෙයක් අදාළ නැහැ. ඒවා වෙන වචන. එහෙනම් සන්නායනය කියන්නේ මොකක්ද? මේ අපි දීලා තියෙන යකඩ කෑල්ල විතරයි, මේ ලෝහ කුර විතරයි. මේ ලෝහ කුර විතරක් අංශුවෙන් අංශුවට තාපය ගමන් කළ රත් වෙනවා නම් අපි ඒකට කියනවා සන්නායනය කියලා. මේ සන්නායනය මගින් තාපය සංක්‍රමණය වෙන අවස්ථාවලට උදාහරණ ගත්තොත් ගිනි දැල්ලක් ඇල්ලූ ලෝහ කුරක් දිගේ තාපය ගැලීම, ලිප මත තැබූ බඳුනක පතුලේ පිට පැත්තේ සිට ඇතුළු පැත්තට තාපය ගැලීම. ඔයාලා දන්නවා ගිනි ගොඩක් උඩ වාචනයක් තිබ්බොත් භාජනය ඇතුළේ තියෙන වතුර රත් වෙන්නේ කොහොමද? අපි එළියෙන් ගින්දර දෙන්නේ. මොකක් හරි අංශුවෙන් අංශුවට තාපය ගමන් කළා, වතුරට තාපය යන්න ඕනේ. එහෙනම් යම් කිසි මාධ්‍යයක් තියෙන්න ඕනේ. අංශුවෙන් අංශුවට තාපය ගමන් කරලා තමයි තාප සන්නයනය සිද්ධ වෙන්නේ. අපි මේ තාප සන්නයනය යටතේ වචන දෙකක් බලමු. තාප සුසන්නායක සහ තාප කුසන්නායක. තාප සුසන්නායක කියන්නේ තාපය හොඳින් සන්නයනය වෙන ද්‍රව්‍ය. උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් යකඩ, රසදිය, තඹරිදී, ඇලුමිනියම්. ඒ වගේම තාප කුසන්නායක කියන්නේ තාපේ හොඳින් සන්නායනය සිදු නොකරන ද්‍රව්‍ය. උදාහරණ මැටි, ලී, ප්ලාස්ටික්, ඇස්බැස්ටෝස්, ලෝම අපිට ගන්න පුළුවන්. ඔයාලට පේන රූප සටහනේ එක් කෙළවරකින් රත් කරන ලෝහ දණ්ඩක් දිගේ තාපය ගැලීම. තද රත් පාටින් පාට කළා තියෙන ගොඩක් තාපය ලැබිලා එන්න එන්න ලැබෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. ටික ටික එක සිසිල් වෙනවා. හරි, අපි දැන් තාප සංග්‍රාමණය යටතේ ප්‍රධාන මාතෘකා තුනක් කිව්වා. සන්නායනය, සංවහනය සහ විකිරණය. අපි දැන් සන්නායනය කියන කොටස කතා කළ ඉවරයි. දැන් බලමු අපි සංවහනය. සංවහනය කියන්නේ පුතේදුවේ ද්‍රව හරි වායු හරි රත් වෙද්දී ඝනත්වය අඩු වෙලා ඉහළ නැගීම මගින් තාපය සන්නායනය වීම. මොකද වෙන්නේ? ද්‍රවයක් අපිට වතුර නටනවානේ. වතුර නටක මොකද වෙන්නේ? වතුර නටද්දී වාෂ්ප යනවා ඉහළ. එතකොට ඉහළ රත් වෙනවා. එහෙනම් සංවහනය කියන්නේ ද්‍රව හරි වායු හරි රත් වීමේදී ඝනත්වය අඩු වෙලා ඉහළ නැගීම මගින් තාපය සංක්‍රමණය වීම. උදාහරණයක් විදියට මුහුදු සුළං සහ ගොඩ සුළං ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු මුහුදු සුළං ගැන. මුහුදු ජලයේ විශිෂ්ට තාපධාරිතාවට වඩා ගොඩබිම පොළවේ විශිෂ්ට තාපධාරිතාව අඩුයි. ඒ හින්දා දවල් කාලයේදී මොකද වෙන්නේ? සූර්ය තාපය මුහුදු ජලයට වඩා ඉක්මනින් ගොඩබිමේ තමයි රත් වෙන්නේ. ඒ හින්දා ගොඩබිමට ආසන්නයේදීන වාතය රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. ඒ හින්දා ගොඩබිම ආසන්නයේ මොකද වෙන්නේ? වායු ඉහළ ගිය හින්දා පීඩනය අඩු වෙනවා. ඒ හින්දා මුහුදේ ඉඳලා ගොඩබිමට වායු ප්‍රවාහයක් ඇදීගෙන යන අතර ඒට අපි කියනවා ගොඩසුළං. ඔයාලට පේනවා රූප සටහනේ මුහුදු සුළං සහ ගොඩසුළං ඇඳලා තියෙනවා. පේනවද මුහුදු සුළං ඇඳලා තියෙන ඉරක් ඇඳලා? එහෙනම් මුහුදු සුළං ඇති වෙන්නේ කොයි කාලෙද කියන්නේ? මට මුහුදු සුළං ඇති වෙන්නේ දහවල් කාලයේදී. රූප සටහනේ මතක තියාගන්න. ඒ වගේම ගොඩසුළං. ගොඩසුළං ඔයාලට පේනවා හොඳක් ඇඳලා තියෙනවා. එහෙනම් ගොඩසුළං ඇති වෙන්නේ රාත්‍රී කාලයේදී. හරිම සරලයි. දැන් අපි බලමු ගොඩසුළං. රාත්‍රී කාලයට ගොඩබිමත් මුහුදු ජලයත් දෙකම සිසිල් වෙනවා. ඒ හින්දා මුහුදු ජලය සෙමෙන් තමයි සිසිල් වෙන්නේ. ගොඩබිම ඉක්මනින්ම සිසිල් වෙනවා. මුහුදු ජලයේ ආසන්නයේ තියෙන වාතයේ උණුහුම්ම පවතින අතර ඉහළින් ඇති වාතය සිසිල් වෙනවා. මේ හින්දා මුහුදු ජලයේ ආසන්නයේ ඇති වාතය ඉහළ යනවා. එතකොට මුහුදු ජලයේ ආසන්නයේ තියෙන අඩු පීඩනය පුරවන්න ගොඩබිමින් හුළං ඇති වෙනවා. අපි කියනවා මේකට ගොඩසුළං කියලා.
එහෙනම් මුහුදු සුළං ඇති වෙන්නේ දහවල් කාලයේදී, ගොඩ සුළං ඇති වෙන්නේ රාත්‍රී කාලයේදී. දැන් අපි බලමු තාප විකිරණය. රත් වූ වස්තුවක සිට පදාර්ථයේ මැදිහත් වීමකින් තොරව විද්‍යුත් චුම්බක තරංග ලෙසින් තාපය ගමන් කිරීම විකිරණය. එතකොට විකිරණය වෙන්න නම් මොකද මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ? වස්තුවක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම රත් වෙච්ච වස්තුවක් වෙන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් සූර්යාගෙන් අපිට ආලෝකය ලැබෙන්නේ, තාපය ලැබෙන්නේ තාප විකිරණ විදියට. ඒ වගේම තමයි ඔයාලා ගිනි ගොඩක් ළඟ හිටියොත් ඈතින් හිටියත් ඔයාලා රත් වෙනව නේද? මොකක් හරි මාධ්‍යයක් තිබ්බද අංශුවෙන් අංශුවට එන්න? නෑනේ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංග ලෙසින් ඇවිල්ලා මොකද වෙන්නේ? රත් වීම සිදු වෙනවට අපි කියනවා තාප විකිරණය කියලා. උදාහරණයක් විදියට මේ රූප සටහන වලට පේන මං කියපු ටික විකිරණයේදී තාප සංක්‍රමණයට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම රත් වූ වස්තුවකින් විකිරණය පිට වෙනවා. සූර්යාගෙන් පෘථිවියට ආලෝකය ලැබීම, ගිනි ගොඩක් ළඟින්දී වල රත් වීම උදාහරණ විදියට ගන්න පුළුවන්. දැන් බලමු විකිරණ තාපය අවශෝෂණය සහ පරාවර්තනය කෙරෙහි බලපාන සාධක. පෘෂ්ඨයේ වර්ණය සහ පෘෂ්ඨයේ උපදැමූ බව තමයි බලපාන සාධක. පුතේදුවේ තාපය පාඩම ඉවරයි. ගොඩක් අය හිතන් හිටියේ තාපය ගොඩක් අමාරුයි කියලා නේද? ගොඩක් මතක තියාගන්න දේවල් තියෙනවා, ගොඩක් අර්ථ දැක්වීම් තියෙනවා, උදාහරණ තියෙනවා, උෂ්ණත්ව තියෙනවා නේද? හරිම අමාරු දෙයක් විදිහට නේ හිතන් හිටියේ. දැන් මොකද ඔයාලට හිතෙන්නේ? තාපය කියන පාඩම හරිම ලේසි. ඔළුවට දාගත්තම ඕනම දෙයක් කරන්න පුළුවන් නේද? ඉතින් මම කැමති ඔයාලට මේක තේරුණාද කොහොමද කියලා පොඩි කමෙන්ට් එකක් අපි උදා උත්සාහ කරන්න, උනන්දු කරන්න තව කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට නොතේරුණු තැනක් තියෙනවා නම්, තවදුරටත් පැහැදිලි වෙන්න ඕන තැනක් තියෙනවා නම්, තවදුරටත් ප්‍රශ්න කෙරෙන්න ඕන තැනක් තියෙනවා නම් ඒවත් කියන්න. අපි එහෙනම් බලමු අද අපි කරේ මොනවද. ගුප්ත තාපය. ගුප්ත තාපයටදී අපි ප්‍රධාන කොටස් හතරක් කතා කරා. විලයනයේ ගුප්ත තාපය, වාෂ්පීකරණයේ ගුප්ත තාපය, විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඊට පස්සේ අපි කතා කරා වාෂ්පීභවණය සහ වාෂ්පීකරණය අතර වෙනස්කම් සහ ඒවට උදාහරණ. අපි ඊට පස්සේ බැලුවා තාපජ ප්‍රසාරණය, සංකෝචනය සහ ඝන ප්‍රසාරණයේ බලපෑම් සහ භාවිත. අපි ඊළඟට තාප සංක්‍රාමණය මාතෘකාව යටතේ තාප සංක්‍රාමණය වන ප්‍රධාන ක්‍රම තුන සහ උදාහරණ කතා කරා. සංහනය, සංවහනය සහ විකිරණය සහ ඒවට අදාළ උදාහරණ. ගොඩ සුළං, මුහුදු සුළං යටතේ කතා කරා. අවසාන වශයෙන් අපි කතා කරේ අද තාප අවශෝෂණය සහ පරාවර්තනය කෙරෙහි බලපාන සාධක. ඔයාලා තව පුතේ අපිට කියන්න, ඔයාලා අපි ප්‍රසන්ටේෂන් එකක් කරනවටත් වැඩියෙන් කැමති, නැත්නම් මේ වගේ නෝට් එකක් දෙනවටද. මං හිතනවා විභාගේ ළඟ හින්දා ඔයාලට නෝට් එකක් දෙනකොට ඔයාලට ඒක නෝට් එකෙන් කරුණු ලියා ගන්නත් ලේසි වෙයි කියලා හිතලයි මං නෝට් එකක් දෙන්න තීරණය කරේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ කලින් වීඩියෝස් බලන්න, අපේ ඉගෙනුම් YouTube channel එක subscribe කරලා like කරන්න පුළුවන්. ඒ වගේම notification ගෙන්න ගන්න ඔයාලට bell icon එක click කරන්න පුළුවන්. මේ හැමදේම කළා අපේ කලින් වීඩියෝස් උත් බලලා සාමාන්‍ය විභාගයට හොඳින් සෝදානම් වෙන්න. ඉතින් දුවේ පුතේ, ඔයාලට තවදුරටත් කෙරෙන්න ඕනි පාඩම මොකක් හරි තියෙනවා නම්, අපි කරපු පාඩමක් හරි කමන්නේ, ආයෙ පාරක් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා නම්, නැත්නම් ඔයාලට රිවිෂන් එකක් වගේ ඕන නම්, ඕනෙම ඉල්ලීමක් අපිට කමෙන්ට් කරලා ඉල්ලන්න පුළුවන්. එහෙනම් පුතේ දුවේ, හොඳට පාඩම් කරගන්න. ඔයාලා ගොඩක් වාසනාවන්තයි. ඔයාලගේ එක්සෑම් එකත් තව කල් ගියා. හොඳට ඉගෙන ගන්න, මහන්සි වෙන්න. කල් ගිය හින්දා හොඳ අවස්ථාවක් ඕගලන්ට පාඩම් කරගන්න. එහෙනම් අපේ කලින් ඒවත් බලලා මේකත් බලලා තව දන්න දේවල් තියෙනවා නම් අහගෙන ඔයාලගේ වැඩ කටයුතු හොඳට කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳ රිසල්ට් එකක් හැමෝටම ලැබෙන්න කියලා. එහෙනම් පුතේ දිවේ, ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.